ආගම් පුරපුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැන ගැනීම සඳහා අපව subscribe කර bell සලකුණ ඔබන්න ඔබට සුබ දවසක් දැන් පසුගිය සතිය තුල පොඩි උත්සාහයක් ලැබුණා මේ රටේ ඍණු හිඟ කරලා ඊට පස්සේ කිලෝක මිල රුපියල් 100 දක්වා දිනයක ඉතර කාලයක් තුල ඉහළ නංවන්න පුළුවන්කම ලැබුණා එතකොට අපි මේ රටට ලුණු සැපීමේ ජාතික වගකීම ඉෂ්ට කරලා තියෙන්නේ වැඩි ප්‍රමාණයක් හම්බන්තොට ලුණු ලේවාය සහ පුත්තලම ලුණු ලේවාය එලිපත් පාස් ඇතුළු රජයේ ලුණු ලේවායන් වල මේ රටට අවශ්‍ය සියලුම ලුණු ප්‍රමාණය නිෂ්පාදනය කිරීමේ ධාරිතාවයේ තියෙනවා ඊට අතිරේකව පුද්ගලිකාංශය විසින් ඒ මෙට්‍රික් ටොන් ලක්ෂයක පමණ ධාරිතාවයක ප්‍රමාණය නිෂ්පාදනය කරන පුද්ගලිකාංශයේ ආයතන රාශියකුත් ලේවායන් පවත්වාගෙන යනවා. ඒ නිසා ලංකාව ලුණු දැන් අපනයනය කරන රටක්. මම අපනයන විෂය භාර අපනයන සංවර්ධන මණ්ඩලය භාර අමාත්‍යවරයා සුළු ප්‍රමාණයෙන් දැනටම ලංකාවෙන් විදේශවලට ලුණු අපනයනය කරන. ඒ අපි තව දුරටත් වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතර අපේ රටේ හැදෙන ලුණු අපේ රටේ පරිභෝජනය කරන ජනතාවට සාධාරණ අඩු මිලකට ලබා දීම ආරමුණු කරගෙන අපි සතොස රස අවුරුද්දක කාලයකට එකඟතාවයක් ඇති කරගත්ත එක් අවුරුද්දක් යනකම් ලුණු කැට කිලෝ එකේ පැකට්ටුවක් සතොස විසින් අලෙවි කරන්නේ රුපියල් 60 කියලා දැනට මිල නියම කරලා තියෙන එක රුපියල් 43ට රුපියල් 60 ලුණු කිලෝවක් රුපියල් 43 කියන මිලට තමයි මේ දෙසැම්බර් 31 වෙනකම් මිලේ වෙනසක් නැතුව අලෙවි කරන්නේ රුපියල් 50ට අලෙවි වෙමින් තිබූ ග්‍රෑම් 400 කුඩු පැකට්ටුවක් ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 50 වෙනුවට අපි අය කරන්නේ රුපියල් 35යි. ඒ මිලත් වර්ෂයක කාල පරිච්ඡේදයට ස්ථාවර වෙලා තියෙනවා. ඒ නිසා සතොස අත්‍යවශ්‍ය සේවා යටතේ ශාඛා ජාලයේම විවෘත වෙලා තියෙනවා. ඒ වගේම අපි ජාතියේ මිල තීරක වශයෙන් හා සාධාරණ වෙළඳාමේ පෙරගමන් කරු වශයෙන් හිඟියකින් තොරව වෙළඳ පොලේ පැවතුන මිලට වඩා අඩු මිලට ලුණු සැපීමට පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳ මම පුත්තලම සහ පුද්ගලිකාංශයේ ආයතන ලුණු ලේවායන් නිරීක්ෂණය කළා. අද අවසාන වතාවට අපේ සභාපතිතුමත් පැමිණිලා හම්බන්තොට ලුණු ලේවායේ තත්ත්වයත් ඒ ඉදිරියට තව වර්ධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගත් පිළිබඳ සාකච්ඡා කරනවා. ඔන්න මේ පිළිබඳ මේ විශේෂවර අමාත්‍ය වරයා තමයි ආර්ථික මධ්‍යස්ථාන ජාලය භාරව තියෙන කෘෂිකර්ම අමාත්‍යාංශයට ඒ කෘෂිකර්ම අමාත්‍යාංශ විසින් සතේන්ද්‍ර රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉදිරි කාලය තුලදී ඒ පිළිබඳ වැඩපිළිවෙළ සකස් කරනවා. දැන් අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේ මේ ප්‍රදේශයේ ගොවීන්ගේ අලෙවි කරගත නොහැකි මේ එළවලු පරතුරු යනාදී රජයේ විසින් මිලදීගෙන මේ නාගරික ප්‍රදේශ වලට ගෙන යාම සඳහා වැඩපිළිවෙලක් ඒ ඇමෙත්තුමා විසින් ලබන සතිවලදී ක්‍රියාත්මක කරයි. නෑ ඒක ටික දවසක් යනකොට වෙළඳ පොළවල් කියන්නේ හැඩ ගැහින්නේ එහෙමයි. දැන් මෙතෙක් කල ජනතාව ලුණු වල මිල නිසිලස දැනගෙන හිටියේ නෑ. කඩේට ගිය ලුණු පැකට් එකක් ගත්තා. දන්නේම නැතුව මේක රුපියල් 100ට ගියත් ජනතාව ඒක පිළිබඳ දන්නේ නෑ. පාරිභෝගිකයා තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න වෙළඳ පොළ පිළිබඳ දැනුවත් බවක් තියෙන්න ඕනේ. දැන් ලංකාවෙම පාරිභෝගිකයෝ ගෘහණීන් අම්මලා දන්නවා. සතොස ලුණු කිලෝවක් විකුණන්නේ 43යි SLS සාතික ලාංජන සහිත ප්‍රමිතියෙන් ඉහළ ලුණු විකුණන්නේ 43යි කිලෝවක්. ග්‍රෑම් 400 කැට පැකට්ටුවක් විකුණන්නේ 35යි. එතකොට මේ පාරිභෝගිකයෝ වෙන කඩේකට ගියාම අහනවා ඇයි මේ වෙන රටක ලුණුද කියලා. එතකොට එයාට විකුණ ගන්න නම් මේ මිල පහළට ගේන්න සිද්ධ වෙනවා. ඒක එක දවසකින් වෙන එකක් නෑ. අපි දැනට කරලා තියෙන එක ටික දවසකින් වෙයි. රජයට බරද මිල පාලනයක් දාන්න ලුණු. නෑ එහෙම පාලනයක් දාන්න ඕනේ නෑනේ. මොකද 100 ගානක් ඉන්න ලුණු නිෂ්පාදකයෝ. ඔව්. අනිත් එක සමහර ලුණු වල වෙන විශේෂතා දැන් ID මිශ්‍ර කරපු SLS සහතික ලාංජන සහිත ලුණු තමයි අපි අලෙවි කරන්නේ. දැන් විදේශ වලට යැවීම සඳහා එහෙමත් ලුණු සකස් කරන අය ඉන්නවා. ඒවයි මිල ගණන් වෙනස්. ඒවා පරිභෝජනය කරන පිරිසක් ඉන්නත් පුළුවන්. निष्पादक निष्पाद वर्ग राशि औवृद्धिवरक योजना දැන් එදිනෙදා ගෘහයට අවශ්‍ය කරන
සබන් වර්ගවලට අපි ලබන 10 වෙනිදා ඉඳන් අලුත් වැඩපිළිවෙලක් ලුණු වලට වගේම සකස් කරනවා රෙදි සෝදන සබන් ඇතුළු සබන් වර්ගවලට.